පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමයේ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව කලුතර මහනුවර මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව ඉදිරි පැය 24 සඳහා නායයාමයේ අනතුරු අංගවා තිබෙනවා. ඊයේ දින ලැබුණු අධික වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංගමයෙන් ඊයේ රාත්‍රී 8:30ට නායයාම අන්තර්ජාතික නිවේදන නිකුත් කර ලැබුවා. මේ අනුව කලුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මාතලේ දිස්ත්‍රික්කයේ අමංගමු කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිකාරිය එක යටතේ විමසිරුවන් බව සිටින නිවේදන නිකුත් කර ලැබුණා. ඒ සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංගමයේ ජනතා ඉල්ලා සිටින්නේ වර්ෂාපතනයට බොහොම පරිස්සමින් මුහුණ දීලා හොඳ සැලකිලිමත් සිට අවශ්‍ය වූ තාරසිත ස්ථාන රැඳී සිටලා සිටින්න. මේ අතර පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා තවදුරටත් දිවයින පුරා වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක. දිවයින ආශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන්ම පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේ තත්ත්වයටදී දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බස්නාහිර, දකුණු, සබරගමු, ඌව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ඇදහැළුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක ජලධාරිතාවේ ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ. ඊයේ දින සවස් කාලයේ සිට මේ දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් වාර්තා වුණා. මේ වන විට විශේෂයෙන්ම කැලණිගඟ ඉහළ පිහිටි මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශය දළ වශයෙන් 95%ක පමණ ධාරිතාවයකට පිරලා තියෙනවා. ඒ වගේම දැදුරෝය ජලාශය මේ වන විට ගේටු දෙකක් විවෘත කරලා තත්පරයට ඝන අඩි 1400ක ධාරිතාවයකින් ජලය පිට කරමින් පවතිනවා.